AdaDerana Satya Prathamayin Pravruthi Sanskaranaya Tushara Saputantri Prakashaya Madhuka Patirana AdaDerana Pradhana Puvat Sirasthala 2025 වසරේ සිට දේපල හිමියන්ට නව බද්දා. බීමතින් ප්‍රිය පැද වූ හිටපු පොලිස් ලොක්කෙක් වැල්ලවත්තේදී අත්අඩංගුවට. විදුලි පාරිභෝගිකයන් අමාත්‍යංශය වැටලීමට සැරසෙයි. මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දියා ධීවරයන් 37 දෙනෙක් නාවික හමුදා දැරේ. ඊජිප්තුවේ රියනුතරකින් 32 දෙනෙකු මරුට. AdaDerana දේශීය පුවත් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවි සෙනවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමතින් රිය දහවණය කර රථවාහන දෙකක් අනතුරට ලක් කිරීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේ වැල්ලවත්ත බැරෙන්රව් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණා. එහිදී රවි සෙනවිරත්න මහතා දහවණය කළ මෝටර් රථය බස් රථයක සහ මෝටර් රථයක ගැටි ඇති බවයි පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත් අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් වැළවත්ත පොලිසිය මගින් අතරංගුඩගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා අද අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. දෙදහස් විසිපහ වර්ෂයේ සිට නව දේපල බද්ධ කඳුපාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසනවා. රජමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ නිර්දේශවලට අනුව අදාළ බද්ධ හඳුන්වාදීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි. විශාල වශයෙන් දේපල පවතින පුද්ගලයන්ගෙන් මෙම බද්ධ අය කිරීමට බලාපොරොත්තු වෙන බව රංජිත් සිඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ධනබද්ධ නෙමෙයි මේක දේපල බද්දක්. මේක යෝජනා වෙලා තියෙනවා IMF එකක තාවල. මේක ඉතාම ප්‍රගතිශීලී බද්දක්. ගෙවිය හැකියාවකින් ගන්න බද්දක්. ඉතින් මේක යෝජනා වෙලා තියෙනවා දේපල බද්දක් හැටියට අය කිරීම පිළිබඳව IMF එකක තාවල. ඉතින් නමුත් මේක ඉතාම දැඩිව විශ්ලේෂණය කරලායි කටයුතු කරන්න වෙන්නේ. මොකද මේකට කිසිසේත්ම තමන්ගේ නිවස, වාහනය, ඒ සාමාන්‍ය දේපලක් අයිති වෙන්නේ නැහැ. ඊට එහා ගිය සුවිශාල මට්ටමේ අපේ රටේ හැටියට සාපේක්ෂව දේපල පිළිබඳ තමයි අවධානය යොමු වෙන්නේ. කොහොම වුණත් මේක මේ ක්ෂණිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ඉතාම ගැඹුරු විශ්ලේෂණයකින් එනිසා තමයි මේක 2025ට හඳුනා දෙන්න දැනට යෝජනා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ බද්ධ විශේෂ යෝජනා වෙලා තියෙන්නේ පළාත් පාලන ආයතනවල ආදායම වැඩි කර ගැනීම සඳහා. මේ සාමාන්‍ය ජනතාවට බලපාන දේ අපේ රටේ හැටියට සාපේක්ෂව ලොකු දෙපලක් තියෙන අයට තමයි අය වෙන්නේ. ඒකත් මේ යම් කිසි ඉතා සාධාරණ ක්‍රමවේදයකට යන්න වෙනවා. මේ ප්‍රතිශතාදී ඒව තමයි කතා බහ වෙනවා. අවසාන වශයෙන් පළාත් පාලන ආයතනයේ මුදල් ලැබුණාම පාර හැදෙන්නේ, ලයිට් එක දාන්නේ, සෞඛ්‍ය සායනය කරන්නේ, ඒ සියල්ලටම ශක්තියක් නෙමෙයි මේක යෝජනා වෙලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට ඉතා මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 37 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සහ අදාලියම මන්නාරමට ඔබ්බෙන් සහ යාපනය ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. එහිදී ඉන්දිය ධීවර යාත්‍රා පහක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අතරංගුට ගත් ඉන්දිය ධීවරයන් සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ වෙත භාර දුන් බව නාවික හමුදාව පැවසුවා. මෙවසරේ ගත වූ කාලය තුළ මෙරට මුහුදු සීමාවේ සිදු කළ බෙහෙවුම්වලදී අනවසරයෙන් ධීවර කටයුතුල් නිරත වූ ඉන්දිය ධීවර යාත්‍රා 27ක් සහ ධීවරයන් 174 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බවද සඳහන්. මේ අතර රුපියල් මිලියන 41කට අධික වටිනාකමෙන් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය වඩුකෝඩයි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 104ක තොගයක් සහ ත්‍රිරෝදි රථයක් සමග එම සැකකරුවන් සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසුවා. මාදගල් සහ කිල්නොච්චි යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන එම සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා වඩුකොඩයි පොලිසිය වෙත භාර දී තිබෙනවා. විදුලි ගාස්තු ඉහළදැමීමට විරෝධය පළ කරමින් ලබන අටවනදා විරෝධතා පාගමනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදුලිය පාවිච්චි කරනන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සලහන් කළේ දෙවලපිටියේ සිට විදුලි බලාමාත්‍යංශයේ වෙත මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇති බවයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සංජීව ධම්මික මහතා මේ බව සඳහන් කළා. මේ අනීතික විදුලි බිල වෙනුවෙන් අපි පාගමන සූදානම් කළ තියෙනවා. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයත් බහුජන සංවිධානවලට සියලුම දේශපාලන පක්ෂවල අපි කියනවා ඕනෑම බැනර එකක් යටතේ එන්න. අපිට ඕනේ මේ අනීතික වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ රජයට මේ විරෝධතාවය පෙන්නුම් කරා. අපි රටවෙන්ද මේක පටන් ගන්නවා. දියුලපිටිය බස් නැවතුම් පොළ ඉදිරිපිටින් මිනුවන්ගොඩ නගරයට ළඟා වෙනවා. අපි 11:25 වෙනකොට පන්දම් පත්තු කරගෙන වත්තල හන්දියෙන් අපි පිටත් වෙනවා 6ට. කාංචන විජේසේකර ඇමතිවරයාගේ අමා අත්‍යන්තය ඉදිරිපිටට එනවා. අපි හරියට රෑ 10 වෙනකොට දැන් මේක කළා ආණ්ඩුවට අපි දෙනවා දවස් 10. මේ අනීතික විදුලි බිල අකුල ගත්තේ නැත්තම් අපි හතර දිග් භාගයෙන් කොළඹට ළඟා වෙන්න මේ වෙනකොටත් අපි කතා කරමින් යනවා. මේ අතර ජනතාවට සහන ලබා දිය නොහැකි වත්මන් ආණ්ඩුව මැතිවරණයක් පවත්වා ජනතා මතයට අවස්ථාව ලබා දිය යුතු බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවට ජනතා ගැටළු විසඳීමට හැකියාවක් නොමැති බවයි. හවුල් ආණ්ඩුව මේ වන විට රටේ ජනතාව නොමරා මරනවා. මේ වසර තුන පමණක් තුන්වෙනි වරටත් විදුලි බිල වැඩි කළා. රනිල් රාජපක්ෂ මේ හදන්නේ රටේ ජනතාව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් පත් කරන්න. විශේෂයෙන්ම මේ වන විට රටේ ජනතාවගේ ආදායම කිසිසේත්ම වැඩි වෙලා නැහැ. නමුත් ජීවන බර ඉතාම අධික වෙලා තියෙනවා. විදුලි බිල රනිල් ජනාධිපති වුණාට පසුව 400%කින් වැඩි වෙලා තියෙනවා. නමුත් රටේ ජනතාවගේ ආදායම සතියකින්වත් වැඩි වෙලා නැහැ. ඒ නිසා රටේ ජනතාව මේ වන විට ජීවත් වෙන්න ඉතාම අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම තව තවත් ඉදිරියේදී ඉන්ධන මිල වැඩි වෙන්න නියමිතයි, ජල ගාස්තු වැඩි වෙන්න නියමිතයි. මේ විදිහට ගියොත් රටේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද? ඒ නිසා අපි කියනවා වහාම රජයට මැතිවරණයක් පවත්වලා මේ රට ආණ්ඩු ගන්න පුළුවන් පක්ෂයකට සමගි ජන බලවේගයකට මේ රට බාර දීම සඳහා වැඩපිළිවෙල සකස් කරන්න. එහෙම නැත්නම් මේ රටේ ජනතාව නොමරා මැරෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී වෙන විට රටේ ජනතාවට ජීවත් වෙන්න ඉතාම පහසුතාවයක ජීවත් වෙනවා. ඉහළ දෙමු විදුලි ගාස්තු අඩු කිරීමට රජය පියවර නොගතහොත් අඛණ්ඩව ජනතාව සමග අරගල සිදු කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ. මහජන උපයෝගිතා කොමිසම එවගේම පාර්ලිමේන්තුව මේ කිසි දෙයක් අනුමත කරපු නැති ආකාරයට අද ලයිට් බිල් වැඩි කළ තියෙනවා. විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන වෙලාවක් නෙමෙයි මේක. එවගේම ජල හිගයක් නැහැ. ජල විදුලිය නිෂ්පාදනය කරන දෙරි ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. මේක ඉතා පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආණ්ඩුව ලයිට් බිල් වැඩි කරලා තියෙනවා. ගුරුවරයාගේ වැටුප කප්පාදු කරපු නිසා අදත් ගුරුවරයා පාඩ බස්සලා තියෙනවා. ගොවි ජනතාව පාඩ බහලා තියෙනවා. ලයිට් බිල් එක වාගන්න බැරි ජනතාව පාඩ බහලා තියෙනවා. මේ සියලු ජනතාව රනිල් වික්‍රමසිංහත් මේ ආණ්ඩුවක් ගෙදර යවනවා අනිවාර්යයෙන්ම. පක්ෂ පාඩ ભેදකින් තොරව සියලු ජනතාව අපි ආරාධනා කරනවා තවදුරටත් ඉවසන්න බැරි මේ ජීවන බරට විරුද්ධව, මේ විදුලි බිලට විරුද්ධව, අධ්‍යාපන මංකොල්ලයට විරුද්ධව, රටේ ජාතික සම්පත් විකුණනවාට විරුද්ධව මේ රට රකගන්න ඉදිරියට එන්න අපිත් එක්ක එකතු වෙන්නයි කියලා අපි ආරාධනා කරනවා. මේ ගාස්තු අය කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව නතර කරන්න නැත්නම් මේ සටන දිවා රාත්‍රී නතර නොවන අරගලයක් බවට පත් කරනවා කියන එක අපි අවධාරණය කරමු. විදුලි ගාස්තු සංශෝධනයේ සභාදෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද රජයට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කැබිනට් මණ්ඩලෙත් මේ විදුලි බිල වැඩි කිරීම පිළිබඳව අපි කතා කරලා තියෙන එකට අපේ අදහස් අපි ඉදිරිපත් කළා තියෙනවා. අපි දැන්ටමත් අපි කියලා තියෙනවා මේ සඳහා විකල්ප යෝජනා තියෙන සියල්ලම පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. නමුත් අපිට යථාර්ථයට මූණ දෙන්නත් සිද්ධ වෙනවනේ. මොකද අපිට අමතක කරන්න බෑ පැය 13ක් විදුලිය නැතුව ඉඳපු රටකනේ අපි දැන් කටයුතු කරන්නේ. ඒ වගේම මේ තියෙන ප්‍රශ්න පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවනේ. අපි දන්නවා මේක අමාරුයි කියලා. විදුලි බිල වැඩි වීම විතරක් නෙමෙයි ජීවන වියදම වැඩි වීම මිනිසුන්ට දරා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ලබන අවුරුද්ද විශ්වාසයක් තියෙන යම් ආකාරයක සහන ලැබෙන අවුරුද්දක් බවට පත් වේවි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ රට ගොඩනගන මට්ටමට ගේන්න පුළුවන් හැම කාර්යභාරයකටම සහයෝගය දෙනවා. හැම එකකටම විරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ රටට අහිතකර දේවල් වලට අපේ පක්ෂ නායකතුමාගේ ඉඳලා අපේ පක්ෂයේම සහයෝගය ලබා දෙන්නේ නැහැ. ඖෂධ නියාමන අධිකාරිය බේරා ගැනීමට සිදු කළ අරගලය කුමන්ත්‍රණයකට හසුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ පවසනවා. එහි සභාපති රවි කුමදේශ් මහතා සඳහන් කළේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සොරකමට චෝදනා ලැබූ පුද්ගලයන් යළි නියාමනාධිකාරී ඉහළ තනතුරු සඳහා පත් කිරීමේ සූදානමක් පවතින බවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රවි කුමදේශ් මහතා මේ බව සඳහන් කළා.
ඔබට මතක ඇති ඖෂධ නියාමන අධිකාරියේ දත්ත හොරකම පිළිබඳ. ඇත්ත හොරකම හෙළිදරව් වෙන පළවෙනි තැන තමයි මේ දත්ත මකපු තැන. ඊට පස්සේ මේ මකපු දත්ත ඇතුලේ හදාගත්ත මේ ක්‍රමවේදය ඇතුලේ තමයි මේ හොරකම් සියල්ල සිද්ධ වෙන්නේ. දැන් අපිට පේනවා අර එක හොරකල්ලියක් අයිනට ගිහිල්ලා තව හොරකල්ලියක් ආපහු ඖෂධ නියාමන අධිකාරිය අල්ලා ගැනීමේ යාන්ත්‍රණය දියත් වෙලා තියෙනවා. මේ වෙලාවේ රජයේ අවධානය යොමු වෙලා තියෙනවලු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාව අයින් කරන්න, සභාපතිවරයාව අයින් කරන්න. හැබැයි ඒගොල්ලෝම අයින් කරලා ඒ වෙනුවට දත්ත හොරකම සම්බන්ධයෙන් ඒ කාලේ වග කියවුතු පාර්ශව නැවත වතාවක් මේකේ බලයට පත් කිරීම කියන එකත් කුමන්ත්‍රණයක්. ඒගොල්ලෝ ආයේ එන්නේ මේ නඩුවට කලින් මේ නඩුවේ තියෙන කතාන්දරය යටපත් කරන්න. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ රවි කුමදේශ් මහතා, සෞඛ්‍ය සේවාවේ අර්බුදය අපි හිතුවට ඉවර වෙනවා කියලා එහෙම ඉවර වෙන අර්බුදයක් නෙවෙයි කියලා තමයි අපිට තේරෙන්නේ. මේ ඖෂධ මාෆියාවේම කොටස් අතර තියෙන තරඟය එහාට මෙහාට යනවා හැර මේකට විසඳුමක් තියෙනවා කියලා අපිට පේන්නට නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලනවා සෞඛ්‍ය ඇමතිවරයා මාරු කරා. මේකට ආරම්භයක් විදිහට ඒක හොඳයි. මොකද වෙනසක් අවශ්‍යයි මේ වැරද්ද නිවැරදි කරන්න. හැබැයි ඉතා පැහැදිලිව සෞඛ්‍ය ඇමතිවරයා මාරු කරලා දැන් වැඩේ හරි ෂෝක් ඉවරයි කියලා ජනාධිපතිවරයා බලන් හිටියොත් මේක නැවත සිද්ධ වෙන්නේ අපි හිටපු තැනට යන්නේ එක. ඖෂධ නියාමන අධිකාරියේ බරපතලම අර්බුදය හෙළිදරව් වෙන්නේ මේ ඉමුනෝග්ලොබියුලින් ගනුදෙනුවෙන් නෙවෙයි. ඖෂධ නියාමන අධිකාරියේ ගැටලුව සිස්ටම් එරර් එක. මේ සිස්ටම් එරර් එක හදන්න පුළුවන් දක්ෂ පරිපාලකයන්ට මිස දක්ෂ සායනික විශේෂඥ වෛද්‍යවරුන්ට හෝ වෛද්‍යවරුන්ට නෙවෙයි. මේ අතර එමුණ ගොබලිවින් නම් ඖෂධය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා. ඉමුනෝග්ලොබුලින් ගනුදෙනුව සම්බන්ධ සියලු වෝහාරික සාක්ෂි සටහන් ඉතා පැහැදිලිව තිබෙද්දී ඒට වගකිව යුතු අමාත්‍යාංශ ලේකම්වරයා ඉඳලා ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා දක්වා සාක්ෂි සටහන් තිබෙද්දී අවාසනාවට මෙන් ඒ පරීක්ෂණ සිදුවන වේගය සම්බන්ධව වෘත්තීය හා සිවිල් සංවිධාන විදිහට අපට සෑහීමට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ මේ දරුණුතම මංකොල්ලය සම්බන්ධව මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් සංහාරයකට පත්විය හැකි සාපරාධී ක්‍රියාව සම්බන්ධව සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි දකිනවා සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ දූෂණ චෝදනා එල්ලවලා තියෙන නිලධාරීන් වට කරගෙන අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම පවත්වනවා. ඒ නිසා මේ රටේ ජනතාවට දැන් බලවත් කුකුසක් නිර්මාණය වෙනවා. ඉමුනෝග්ලොබුලින් වංචාව සම්බන්ධයෙන් රජයේ සිදු කරන පරීක්ෂණ සාධාරණ අන්දමට සිදුවෙනවාද කියලා. බුස්ස බන්ධනාගාරයේ සිදු කළ හදේසි සෝදිසි කිරීමකදී ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ පසරුවේ පැරණි බුස්ස බන්ධනාගාරයේ ඒහා ඩීවාටු තුළ මෙම සෝදිසි කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී තවත් සූක්ෂම ලෙස සංවා තිබූ ජංගම දුරකථන දෙකක්, සිම් කාඩ් පත් දෙකක්, පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාර්ජර් දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා. එම දුරකථන සහ උපාංගයේ දුරු විමර්ශන කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරීවරයාගේ කාර්යාලය වෙත බහර දී ඇති බව සඳහන්. වත්මන් ආණ්ඩුවට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට වරමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් ඊට පෙර ජනතා කැමැත්ත හිමි රජයක් බිහි කළ යුතු බවයි. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය ජීඑල් පීරිස් මහතා මේ බව සඳහන් කළා. විවස්ථා සංශෝධන අවශ්‍යයි. අපේ රටේ විවස්ථා ඇදුවේ අවුරුදු 45කට ඉස්සෙල්ලා. ඒක ගලින් කොටපු විවස්ථාවක් නෙවෙයිනේ, කලින් කලද වෙනස් විය යුතුයි. හැබැයි ඒ සංශෝධන කළ යුත්තේ ජනතා වරමක් තියෙන ආණ්ඩුව. මේ අන්තිම මාස 7ක් අවුරුදු දන්නවා මේ ආණ්ඩුවේ ආයුෂ ඉතාමත් සීමිතයි කියලා. ඉතින් ජනතාවගෙන් ඒ ප්‍රමාණයට දුරස්ත වෙච්ච ආණ්ඩුවකට රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම විවස්ථාව මේ විදිහට සංශෝධනය කිරීමට කිසිම ප්‍රායෝගික හැකියාවක් නැහැ. එන අවුරුද්දේ සෙප්තැම්බර් ඔක්ටෝබර් වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වෙනවා. අලුත් රජයක් බිහි වෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය. අන්න ඒ විදිය අභිනව රජයකට, ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයකට පමණයි ඒ විදිය සංශෝධන කිරීමේ ශක්තියක් හැකියාවක් තියෙනවා. රජයේ ඇතුළේ ඉන්න අය තෘප්තියට පත්කිරීම සඳහා කරන දේවල්, ජනතා අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්න අවංක පියවර නෙවෙයි. ඒවායින් කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ.
අදදරන කෙලිබිම ලොකු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දිය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගයේ අද පැවැත්වෙනවා. ලක්නෝහිදී පැවැත්වෙන තරගය අද පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ කණ්ඩායම් දෙකම සහභාගී වන හයවන තරගය මෙය වනවා. තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග පහම ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වෙති අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. එංගලන්ත කණ්ඩායම සහභාගී වූ තරග පහෙන් එක් තරගයක් පමණක් ජය ගැනීම හේතුවෙන් ඔවුන්ට ලකුණු සටහනේ හිමිවැත්තේ දසවන ස්ථානය නැතහොත් අවසන් ස්ථානය. ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වෙති අතර තෙවන ස්ථානය නවසීලන්තයටත් සිවුර ස්ථානය ඕස්ට්‍රේලියාවටත් හිමිව තිබෙනවා. ඊජිප්තුවේ සිදු රියනතුරකින් පුද්ගලයන් 32 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කයිරෝ ඇලෙක්සැන්ඩ්‍රියා මාර්ගයේ දීරතවාහන රැසක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති අතර එහිදී තවත් පුද්ගලයන් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මගී බස් රථයක් සහ මෝටර රථ කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ අනුව බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ පිළිස්සුම් තුවාල හේතුවෙන් බවයි ඊජිප්තු බලධාරීන් සඳහන් කර ඇත්තේ. අද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:06. අද දෙරණ පෑය ප්‍රවෘත්ති ප්‍රකාශය 5:01 බලාපොරොත්තු වන්නේ.